ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Prime Time. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ. සිංහ දිනෙකුට වැඩ බලන ඇමති ධූර පූර්ණ කැබිනට් සංශෝධනය ලබන 23 වෙනිදා. ඇමතිකම් අත්හල 16 දෙනාකෙන් ශ්‍රී ලානිප හා සන්ධාන මහලේ කම්ට දොස්. ඉතින් අපි ඔක්කොටම වැළලෙන්න බැරි හින්දා අපි ඔක්කොම එළියට ආවා. අපි මේ ජාත්කාණ්ඩුවෙන් ඉවත් වෙන්න. හොරෙන් කින්වූ කෝටි දෙකක ග්ලයිෆොසෙට් කොටුවේ. වසරක් ගෙවිලත් නොවිසඳුණු බීතොට මුල්ලේ දුක් ගැනවිල්ල. රජයේ කැබිනට් අමාත්‍ය දුරවලින් නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 දෙනෙකු දැරූ අමාත්‍ය දුර වගකීම් අද තාවකාලිකව අමාත්‍යවරුන් සිව් දෙනෙකු වෙත පවරනු ලැබුවා. එසේ තාවකාලිකව එම අමාත්‍ය දුරවල දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට අමාත්‍ය දුර දරන ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය, ෆයිස මුස්සාෆා සහ එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්. අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලබා ගත්තා. එම 16 දෙනා අතරින් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යප්පා, දයස්ත්‍රි ජයසේකර සහ චන්දිම වීරකොඩි යන මහත්වරුන් කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත්වීමත් සමග ඔවුන් දරු වගකීම් තාවකාලිකව අමාත්‍යවරුන් සිව් දෙනෙකු වෙත අද පැවරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ඒ අනුව තමන් දැනට දරන අමාත්‍ය ධූරවලට අමතරව තාවකාලිකව එම අමාත්‍ය ධූරවල අද දිවුරුම් දුන්නේ ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සේඹලාපිටිය, ෆයිස මුස්තාෆා සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්. ආචාර්ය සරත් අමුණුගම මහතා හට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයට අමතරව විද්‍යා හා තාක්ෂණ පරිශීලන යන වැඩබලන අමාත්‍ය ධූරවලද දිවුරුම් දෙනු ලැබුවා. මීට පෙර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයේ චන්දිම වීරක්කොඩි මහතා දැරූ අතර විද්‍යා තාක්ෂණ හා පරිශීලන අමාත්‍ය ධූරය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් හොබවනු ලැබුවා. රංජිත් සියඹලාපිටිය මහතා තාවකාලික අපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ අනුර ප්‍රියදර්ශන යාපා මහතායි. ෆයිස මුස්තාෆා මහතා තාවකාලික ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර දයසිරි ජයසේකර මහතා එම අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවා. මීට පෙර එස්.පී. දිසානායක මහතා දැරූ සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ධූරය සහ WDJ සෙනවිරත්න මහතා දැරූ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ධූරවල තාවකාලිකව දිවුරුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම මහතායි. එමෙන්ම පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට නියමිත අතර එම කාලය සඳහා පමණක් මෙම පත්කිරීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. දේශපාලන ආරච්චි මාර්ග සඳහන් කළේ පූර්ණ කැබිනට් සංශෝධනයක් එළඹෙන 23 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි. ඒ අතර විද්‍යානුකූල පදනමකින් අමාත්‍යාංශ වෙන් කිරීම සඳහා මේ වන විටත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දෙරණට සඳහන් කළා. ජාතික ආණ්ඩුවේ අමාත්‍ය දුරවලින් සහ වගකීම්වලින් නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනා මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබුණු පසු විපක්ෂයේ අසුන් ගන්නා බව ඔවුන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගේ ක්‍රියාකලාපයද දැඩි විවේචනයට ලක් වුණා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනා තමන්ට ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පසුගියදා ලිඛිත ඉල්ලීමක් කර තිබුණා.
යනුව එම මැති ඇමතිවරුන් කණ්ඩායම ඊ රාත්‍රයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගී වුණේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහායි. පැතුනකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී අමාත්‍ය ධුරවලින් ඉවත්වීම සඳහා එම මැති ඇමතිවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමටද තීරණය කරනු ලැබුවා. ජනාධිපතිතුමාගේ ආශිර්වාද මැද්ද එතුමා ඒ ඉල්ලාසීම් ලිපි භාරගත්තා. ඒ අනුව අද සිට අපේ ඇමති ධූරවලින් රාජ්‍ය ඇමති ධූරවලින් සහ නියෝජ්‍ය ඇමති ධූරවලින් ඉල්ලාස් වෙනවා. අපි පැහැදිලිව විපක්ෂය අසුන් ගන්නවා. ආණ්ඩුව සමග ඉන්න අය වැඩ කරන්නේ UN පිර ඕන විදිහට. ඉතින් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂ ඕන විදිහට වැඩ කරන්නේ යයි. ඒ කියන්නේ මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියෙනවා කියලා ඔබතුමා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බෙදීමක් තියෙන නිසා මේ කට්ටියක් අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දෙනකොට තව කට්ටියක් තුමාට කඩේ ගියේ. දැන් කවුද මේ කට්ටිය? ඒක හෙට විතර බලාගන්න පුළුවන් මේ. නිකන් නම් දෙකක් තුනක්වත් පැහැදිලිවම පේන නම් දෙකක් තියෙනවා. ඔය දන්නවනේ. අනේ මට වඩා හොඳට දන්නවා. පක්ෂයක් ඉදිරිපත් වීම කවද තීරණය කරන්නේ? ජාතික රජයෙන් ඉවත් වී යුතුයි කියලා අපි යෝජනාවක් ගෙනාවා. ඒක අනුරූපී දර්ශනය අපායමතුමා ගෙනාවා. ඒක මම ස්ථිර කරේ. ඒ පිළිබඳව සංවාදයක් ගියා. ඒක අතරමඟ නතර කරලා ඒක තව දිනයකට කල් දැම්මා. ජනාධිපතිතුමා ජීවිත ගත වෙන නිසා ඒක ටිකක් ප්‍රමාද වුණා. හැබැයි අපි ඉතා ඉක්මනින් මධ්‍යම කාරක සභාව රැස්වලා ඒ යෝජනාව පිළිබඳ අපි තීන්දුවක් ගන්නවා. ජාතිකාණ්ඩ ඉවත් වෙන්න පිරිසක් විරෝධය දැක්වුවත් ශ්‍රී ලංකා දස්කක්ෂයේ මොකද කරන්නේ? පක්ෂයක එහෙම විරෝධ වෙන්න පුළුවන්. නමුත් මධ්‍යම කාරක සභාව වට ඒ තීන්දුව ගැනීමේ අයිතිය තියෙනවා. ඊට පස්සේ ඒ අය පක්ෂයේ ඉන්නවා නම් ඒ කාටවත් ආණ්ඩුවේ ඉන්න බෑ. නමුත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදිලා නේද? නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන එක නැහැ. එක්කෙනෙක් දෙන්න සමහරට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්නේ නැහැ. සම්දාන ලේකම්තුමා හෝ නිදහස් පක්ෂ ලේකම්තුමා සමග මේ සම්බන්ධව සාකච්ඡා කළේ නැද්ද? නැහැ, ඒකට පොඩි ළමයි. අපි ඊට වඩා බොහොම ජේෂ්ඨයෝ. ඒ හින්දා අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒත් එක්ක අපි කතා කරන්න ඕන එක්කෙනෙක් කතා කරා. මෙහිලා පැහැදිලිව කියන්න ඕනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියට වැඩ කරගෙන යනවා. අපි පක්ෂයේ ඔබතුමාලා තාරාගණයක් කරනවාද? එයා එක්ක තමයි අපි එකතු වෙලා මේ විශ්වාස භංගය ඉදිරිපත් කරේ. අපි එයාත් එක්කත් වැඩ කරමු. දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සතුටු ඇති කියලා හිතන අයද? අර කකුලුවාගේ ක්‍රමේ සතුටක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අද රාත්‍රියේ ඉඳලා අපේ සියලුම ඇමතිතරතුරු අහෝසි, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කටයුතු කරනවා. කැබිනට් එකක් පත් කරනකොට අපේ තරතුරු වලට ඕන කෙනෙක් පත් කරගන්න පුළුවන්. මේ අතර එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ අද මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබුවා. අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂය කතා කරා. පුංචි අනිකුත් පක්ෂ කතා කරා. අපිට පේනවා ඉතා පැහැදිලිව මේ විශ්වාස භංග යෝජනාව ජය ගන්න පුළුවන්. හැම වෙලේම අපේ පක්ෂයේ ඇතුළේ කතා කරේ අපි 41 දෙනා අපි එකට ඉන්න ඕන කියන කාරණා. අවසාන මොහොතේ අපට තේරුණා අපේ පක්ෂයේ 8 දෙනෙක් විතර මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන්න සූදානම් වෙනවා. ඒ 8 දෙනා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් සහයෝග දෙන මන්ත්‍රීවරුන්ට කතා කරලා කියනවා. මුස්ලිම් කොංග්‍රස් එකට TNA පක්ෂයේ අයට කියනවා. අවසාන මොහොතේ අපි දැනගෙන හිටියා TNA එකේ 6 දෙනෙක් ස්ථිර වශයෙන්ම මේ ඡන්දේ බීමෙන් වැළකී සිටින්න එකඟ වෙලා හිටියා. හැබැයි අපේ පක්ෂයේ මේ ප්‍රශ්නේ මතුවෙච්චම එයා ඒ අදහස අතහැරියා. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයන් කුඩා පක්ෂවල අයට කිව්වා ගිහලා තමුගේ පක්ෂයත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ ඔවුන්ගේ දේශපාලන සුරක්ෂිතභාවය ආරක්ෂා කරගන්න. මොකද මේ විශ්වාස භංග යෝජනාව දිරන්න බෑ කියලා. ඒ අතර අපි පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් ඉදිරිපත් කරා. අපි මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. අනුරපිය දර්ශනය ආපා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරා. ඒක මම ස්ථිර කරා. ඒකට පක්ෂව අපි මැති ඇමතිවරු කතා කරා. මධ්‍යම කාරක සභාවේ තීන්දුව ගත්ත ගමන් අපි 16 දෙනාම ගිහිල්ලා විපක්ෂය ඉල්ල ගන්න. එක්සත් ජාතික පක්ෂය විශ්වාස භංග යෝජනාවේදී මැතිමන්ලාට තනියෙන් ආණ්ඩුවක් කරගෙන යන්න ශක්තිය තියෙන බව පෙන්නනවා. යුතුකමක් තියෙනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ ඇත්ත එක රණ්ඩු වෙවි ඉන්නේ නැතුව ඔවුන්ට තනි ආණ්ඩුවක් කරගෙන යන්න අවසර දෙන්නේ. නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සහ සම්දානයේ මහලේකම්වරයා මේ ගැන කොහොමද දැනගත්තේ? ඒ අය තමයි ඔය විශ්වාස භංග පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කළා තිබ්බේ. පසුව තමයි අපි ඒකට සම්බන්ධ වුණේ. ඊයේ අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳව මම සම්දාන ලේකම්වරයාත් එක්ක ටෙලිෆෝන් එකකින් කතා කරා. පොඩි ළමයි නිසා තමයි මම කිව්වේ. කිසිසේත් අපි එකඟ නැහැ ඒ යම් කාරණා සම්බන්ධව. නමුත් අපි බේරගන්න තියෙන ගනුදෙනු සියල්ල බේරගන්න පුළුවන් අපිට මධ්‍යම කාරක සභාවේ. එක්සත් ජාතික පක්ෂයේ කකුල් දෙක තියන් ඉන්න ඇයට ඒක ඇතුළේ ඉන්න එකම සදාචාරාත්මක නැහැ. ඒ වගේම එක කකුලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක කකුලක් එක්සත් ජාතික පක්ෂයේ තියන් ඉන්න කටිරත් ඒක ඉන්න බෑ. දැන් අපිත් කියනපු 113ක් හිටා නිදානකොට 123ට බයි මේ විදිහට ගියෝ. ඒ නිසා UNP එකත් සමග වැළලෙන්න අපි සූදානම් නැහැ.
තමයි අපි විපක්ෂයේ ගිහිල්ලා ඉඳගෙන අපි පුළුල් සන්ධානයක් සඳහා වැඩ කරගෙන යනවා. ඒත් ඉතින් අපි ලේ නෑ අපි පක්ෂයේ අය. ආන්දුවේ තනතුරු වලින් ඉවත් වෙන්නේ මේ නැති ලබන තීරණය කළ තියෙන ඔබතුමාලා විතරයි. ඔව්. සෙපා මාධ්‍යවලට සම්බන්ධ නැද්ද? මධ්‍යම කාර්යභාරයේ තීන්දුව කරායින් පස්සේ ඒ අයට පුළුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා යන්න. බාහිර ඉවත් වෙන්නේ නැතුව. UNP-ටම යන්න. ලබාපොරොත්තු වෙනවා අපේ තීන්දුව පිළිබඳව මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ගන්න. හිටපු ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමිය, මගේ දේශපාලන ගුරුවරිය, ඒ කියන්නේ ආවාද ආශ්වාසන ගන්න. මගේ දේශපාලන ගුරුවරිය ඉන්නේ අංශ කොටුවේ. මෙච්චර කාලයක් මාධ්‍ය සාකච්ඡාවට ආපුවාම මම ඒකේ හැසිරුණේ ආ පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි. කොහොම කැබිනට් ප්‍රකාශයක් ඇවිත්. හැබැයි ඒ කැබිනට් මාධ්‍ය හමුව කියන එක 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 පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්න පාවිච්චි කිරීම ගැන මම කනගාටු වෙනවා. ඒකinda තමයි මම එක තැනක ඉඳලා හිමීට වර්ජනය කළ නිකන් හිටියේ. අපි දෙයියනේ කියලා එළියට ආව. මොකද මිනි පෙට්ටිය සහ රහස් එක මිනි පිටියේ ගේට්ටුවෙන් ඇතුල් වුණා. ඉතින් අපි ඔක්කොටම වැළලෙන්න බැරි හින්දා අපි ඔක්කොම එළියට ආවා. දේශපාලනයේ අභිභවාගිය ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වන වටපිටාව සූදානම් වෙමින් පවතින බව පූජැල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. බන්ධනාගාරගත කර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා. බන්ධනාකාරගතව සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සුවදුක් දැනගැනීම පිණිස පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාකාරය වෙත පැමිණියා. සිරගත කර සිටින ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ගේ දුක සැප බලලා ඔවුන්ට ආශිර්වාද කර යාම සඳහා ආද පැමිණියේ. මේ රටේ නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබලා දුන්නු රණවිරුවන් වෙනුවෙන් අපේ රටේ ජනතාව මීට වඩා කෘතවේදීව සැලකිය යුතුයි කියන මතයක මා සිටිනවා. මේ ආණ්ඩුවට නම් යුතුකම් කියලා දේවල් මම දන්නා මතකද කියලා ආණ්ඩුව මේ රට නිදහස් කරපු මිනිසුන් අත්අඩංගුවේ තබා සිටිනවා නම් ආයි මොකද්ද කියන්නේ. ඒ නිසා ආණ්ඩුවටත් කෘතගුණ උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ඔව්, ඇත්තටම ඒ පිරිසේ කීප දෙනෙක් මා මුණ ගැහුණා අද උදේ. දේශපාලනය අභිභවාගීය ජාතික ව්‍යාපාරික අවශ්‍යතාවය දැඩි ලෙස රටට දැනිලා තියෙනවා. ඒ නිසා මේ දිනවල ඒ සඳහා මා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යනවා. මේ අතර ජාතික ආණ්ඩුවේ තනතුරු වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඉවත්වීම පිළිබඳව පාර්ශ්ව කිහිපයකින් අදහස් පළ වුණා. අපි ආඩම්බර වෙනවා ඊයේ ගත්ත තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ 16 දෙනා අපි දකින්නේ මේ සැබෑ ලෙසම හෘද සාක්ෂියට එකගව පෙනීහින් නැත්තම් ඒ අය සිරිකොතේ කටුලෙව කන්න ඉන්න දේශපාලන නායකයන් හැටියටයි අපි විශේෂයෙන්ම ඒ නායකය දකින්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට තුනකට කැඩලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද කණ්ඩායම, ඒ වගේම ඊයේ විපක්ෂයේ වාඩි වෙනව තනතුරු ඇතරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී කණ්ඩායම. තව කණ්ඩායමක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රණිල්ය කණ්ඩායම. එතන තමයි පක්ෂයේ ලේකම්වරු දෙන්නම ගිහිල්ලා අමිතිකම් අරගන්න කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් මේ පක්ෂයේ දිය උනේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ. 16 දෙනාගෙන් අපි ඉල්ලනවා මේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකහුවෙලා ආණ්ඩු විරෝධී කණ්ඩායමට ඒකරාශි වෙන්න කියලා. වෙනම ඉදීම තුල මොකද්ද වෙන්නේ? රනිල් පාර්ශ්වය ශක්තිමත් කිරීම, මෛත්‍රීත් එක්ක මේ යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරන්න හදනවා. මං කියන්නේ ඒ එහෙම කිරීම වෙනා නම් ඊට වඩා හොඳ ඇමතිකම් තියාගෙන හිටියා. කැබිනට් සංශෝධනයක් උනත් අගමැති රනිල් වික්‍රමසිංහම තමයි. තව හොරු ටිකක් වෙ ඇමතිකම් වලට වෙනස්කම් කරලා ඔලුගෙඩි ටික මාරු කරලා දායි. එකම දේ වෙන්නේ ඔලුගෙඩි මාරු කරලා රටේ ජනතාව ගුණාට ඇඳීමයි. දැන් මේ ආණ්ඩුව ආපු දවසෙන් දිවුරුම් දෙනවා, ඉල්ලාස් වෙනවා, අයින් කරනවා, ආයෙ පත් වෙනවා, අස් කරන අයට ආයෙ පත් වීම දෙනවා, පත් වෙන අය ආයස් කරනවා. මම දැකදැන් ආණ්ඩුකාරවරු මාර මාරු කරලා දිනවා. උඩ එක්කෙනා යටට දාලා, යට එක්කෙනා උඩට දාලා, පැත්තක එක්කෙනා ඇතුළට දාලා, කාට්කූට්ට මේ උඩට මාරු කරා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ජනතාවගේ. එක්සත් ජාතික පක්ෂයේ පසුබිම් මන්ත්‍රීවරු කෑගෙන උන තනතුරු ගන්න. දෙය ටික දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ටම තමයි දෙනවා කියලා තියෙන්නේ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඔය කැබිනට් ඇමතිකම් අතහැරලා විපක්ෂයට වාඩි වෙන ඉල්ලපු ඇමතිවරුන්ගේ කියන කතාව ටික ඇහුවම මේ රටේ ආණ්ඩුවක් කරන අයට තේරුම් ගන්න ඕනේ තමන්ගේ ආණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳ. මේ අතර රට ඉදිරියට ගෙන යාමේ අලුත් වැඩපිළිවෙල සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සහ ජනාධිපතිවරයා සමග තමන් සාකච්ඡා කළ බවත්, එම අලුත් වැඩපිළිවෙල ළඟදීම ක්‍රියාවට නැංවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ තලවතුගොඩ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නාගරික සංවර්ධන අධිකාරියේ බැදිහත්වීමෙන් රුපියල් මිලියන 7000ක වියදමින් තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිවන නිවාස 400කින් යුත් ලේක්විව් රෙසිඩෙන්සිස් මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ මේ වැඩ කටයුතු කරගෙන යාමේදී අපිට විශාලම ප්‍රශ්න පැනනගිලා තියෙන්නේ අපේ රාජ්‍ය අංශයේ විවිධ ආයතනවලින්. මම ඒක කනගාටු වුණා කියන්න ඕනේ. ඉඩම් එක්ක සම්බන්ධයි ආයතන 123. ඒතකොට මේ ආයතන 123 හරහා මේ යන්න ඕනේ ඉඩමක් සංවර්ධනය කරන්න. මේ යවපු එක තීරුපතක අංක 2 වෙනුවට අංක 3 මාරු වෙලා යොදලා ඒක ආපසු එවලා අර ආයතන සියල්ල වටේම කැරකිලා ගියා මාස 18ක්. ඒතකොට ඒකමයි සංවර්ධනය කෙරෙන්නේ. මම හිතනවා ඔබතුමත් ගරු ජනාධිපතිතුමත් මේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම පහසු ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අපට ශීඝ්‍රගාමී ආණ්ඩුවක් අද අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔබතුමාටත් ජනාධිපතිතුමාටත් ලැබිච්ච ජනවරමෙන් මේ ඉදිරි අවුරුදු දෙකේදී මේ ශීඝ්‍රගාමී ආණ්ඩුවක් අධ්‍යානුකූල ආකාරයට පිහිටවලා අපි ආදර්ශයක් දෙමු. ඔබතුමා සහ ජනාධිපතිතුමා එකතු වෙලා ඒ වෙනස සැලකිය යුතු පරිද්දෙන් මේ රටේ දේශපාලන පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ වගේම රාජ්‍ය පරිපාලනයේ ඒ වෙනස කළ යුතුයි. රාජ්‍යයේ පරිපාලනයේ උසාවිය ස්වාධීන වුණාට බෑ. කාර්යක්ෂම නැත්තම් අපක්ෂපාතී නැත්. අද උසාවිය ස්වාධීන කළාට වැඩක් නැහැ. නඩු ඇහෙන්නේ නැහැ. නඩුවක් අහන්න අවුරුදු 17,000ක් යනවා. මෙහෙම උසාවි වලින් වැඩක් නැහැ. මේ විදියට දුක් විඳින නඩු 750,000 ගොඩ ගැහිලා තියෙනවා. ඔබතුමා විශ්වාස භංගයේ ජයගත්තා වගේම මේ පරිපාලනයේ අභියෝගයත් ජයගෙන ඒ විප්ලවීය පරිවර්තනය අපේ ඇස් ඉදිරිපිට ඊළඟ සති කිහිපය තුළ අපිට ලබා දෙන්නේ. අපි අද අඩු ආදායම් ආර්ථිකයක් නෙමෙයි මධ්‍යම ආදායම් ආර්ථිකයක්. තව ටිකකින් ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් වෙනවා. අපි මේ පරිවර්තනයේ ලෑස්ති වෙන්න ඕනේ. අපි ඒකට ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඊයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් මුණ ගැහුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු නීතිසල ජනාධිපතිතුමා මුණ ගැහුණා. මාව බැලලා ඊයේ රාත්‍රියේ දැන් අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙල අපිට විගහට ලැබෙයි කියලා. අපේ ඇමතිතුමා කිව්ව හැටියට ඒ මාර්ගයේ අපිට යන්න පුළුවන්. පළත් හතක් සඳහා නව ආණ්ඩුකාරවරු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් මෙම පත්කිරීම සමග පුරප්පාඩු වූ උතුරු පළාත් සභාව සඳහා නව ආණ්ඩුකාරවරයෙකු අද පත්කෙරුණේ නැහැ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ දැරූ හේමකුමාර නානායක්කාර මහතා පත්කෙරුණා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ කේ.සී. ලෝකේස්වරන් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ නිලුකා ඒකනායක මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නා. මීට පෙර සබරගමු පළාතේ ආණ්ඩුකාර ධුරයේ දැරූ මාෂල් පෙරේරා මහතා දිවුරුම් දුන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. ඒ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නිලුකා ඒකනායක මහත්මියගෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.පී. ජයසිංහ මහතා අද උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වූයේ මීට පෙර උතුරුමැද පළාත් ආණ්ඩුකාර ධුරයේ දරූ පී.බී. දිසානායක මහතායි. සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය 6 වෙනිදා සිට විශේෂ බස් රථ සැලැස්මක් ක්‍රියාත්මක කළද දුම්රිය ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට ජනතාව චෝදනා කරනවා. සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන්න නගර රැසක ජනතාව ඉකුත් දින කිහිපෙම සිය ගම්බිම් බලා පිටත් වීම පටන් ගත් අතර ඒ හේතුවෙන් කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පලේ යම් ජනාකීර්ණ ස්වභාවයක් දක්නට ලැබුණා. වගකීම් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා දුම්රිය සහ බස්රිය ඒකාබද්ධ සේවාවන් මෙවර උත්සව සමයේදී ජනතාවගේ ගමන් පහසුව උදෙසා ක්‍රියාත්මක කර තිබෙන බව. ඉතින් ඒ පිළිබඳව සොයාබැලීමක් සිදු කරන්නටයි අද දරන මේ සූදානම. ඒ අනුව අප කළ සොයාබැලීමේදී කොළඹ බැස්ටියන් බවත පෞද්ගලික ප්‍රධාන බස් රථ කාලයේ අධිවේගී මාර්ග බස් රථ හා දුරගමන් සේවා බස් රථ ගමන් පාර රැසක් ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණා. බදුලු බස් එක දැනට නංගනවා සෙනක තව බස් එකක් තියෙනවා ඒක එනකන් තමයි විනාඩි 5-8 වගේ බස් තියෙනවා. බස් තියෙනවනේ. මේ දවස්වල දාලා තියෙනවා. බස් නම් තියෙනවද මේ ගාලුපාර බස් කොහොමද තියෙනවනේ? දැන් හොඳට බස් තියෙනවා. ඉස්සර වගේ නෑ. සාමාන්‍යයෙන් කොළඹ කොටුව ලංගම බස් නැවතුම්පලින් දිනකට ගමන් වාර 700ක් පමණ ක්‍රියාත්මක වන අතර මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම මණ්ඩලය ඉකුත් 6 වෙනිදා සිට මේ දක්වා අතිරේක බස් රථ 602ක් ධාවනයට එක් කර තිබෙනවා. අපේ අත්දැකීම අනුව ඊයේ පෙරේදා විශාල ජනතාවක් ආවේ හවස 6න් පස්සේ. ඒ නිසා අපි අද එවැනි ජනතාව
බලාපොරොත්තු වෙනවා කම්බින් බලා යන්න එයි කියලා සියලුම නිලධාරීන් මේ සඳහා සූදානම් වෙලා බස සූදානම් කරලා තියෙනවා. මෙලෙස පෞද්ගලික හා ලංගම අමතර බස් රථ සාර්ථකව ධාවනය වූවද ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් ගමනාගමනයට යොදවා නොමැති බවටයි දුම්රිය මගින් චෝදනා කරන්නේ. ප්‍රමාණවත් නැහැ මේක තියෙන්නේ පෙට්ටි පහයි. ඊටවත් මේ මෙල්ලිලා යන්නත් බෑනේ. මේ මෙති යන්න බෑනේ වලට තේරෙනවනේ. දුම්රිය ප්‍රමාණය ටිකක් මීට වඩා කාර්යක්ෂම කරන්න හරි. මේ අසතුටුදායක ප්‍රවාහන පද්ධතියක් තමයි තියෙන්නේ ලංකාවේ. මම අවුරුදු 12 පිටරට හිටපු මිනිහෙක් මම දැකලා නැහැ මේ වගේ මේ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. තව පෙට්ටි දෙකක් වැඩිපුර දෙන්න නම් හරි නේද? මේ දෙකේ චෝදනා සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. අද දින කිසිම දුම්රියක් අපි අවලංගුීමට ඉඩ සැලසුවේ නැහැ. ඇතැම් අවස්ථාවල දුම්රිය මගින් සාමාන්‍යයෙන් දුම්රිය වේදිකාවල වැඩිපුර සිටින අපි දුටුවා. එසේ තිබුණාට සාමාන්‍ය දුර සේවා දුම්රියන්ට මැදිරි වැඩි කර ධාවනය කර තිබෙනවා. විශේෂ දුම්රියන් සියල්ලම මගීකින් පිළිපැවතුණා. කොළොන්නාව මීතොට මුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටී සිදු ඛේදවාචකයට මෙම අලුත් අවුරුදු දිනයට වසරක් සපිරෙනවා. මීතොට මුල්ල කසල කන්ද අසල අදෙම ඛේද වාචකය සිහිපත් කරමින් මිය ගිය වුන් සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. කොළොන්නාව මීතොට මුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටි පසුගිය වසරේ අප්‍රේල් 14 වනදා ජීවිත 32ක් අහිමි වූ අතර නිවාස 145කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මීතොට මුල්ල කසල කන්ද අසල ඉදිකර ඇති ස්මාරකයට එම අනතුරින් මිය ගිය පුද්ගලයන් සිහිපත් කරමින් ඔවුන්ගේ ඥාතීන් අද පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. මෙහිදී මියගිය අයගේ ඥාතීන් කියා සිටියේ කුණුකන්ද කඩා වැටීම නිසා ඉන් අවතැන් වූ පුද්ගලයන්ට තවමත් ප්‍රමාණවත් පරිදි වන්දි මුදල් ලැබී නොමැති බවයි. දැන් වසරක් ගත වෙන්න ආසන්න වෙලත් මේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට තාමත් විසඳුම් හම්බෙලා නැහැ. ඒ ඇගේ ඉඩම් වලට වන්දි හම්බෙලා නැහැ. මේ ඉඩම් වලට වන්දි ගෙවීමක් කෙරුණ නැහැ. නියමිත විදියට ඒ මුදල් ලැබුණා නම් ඉන්න ස්ථානයක් තියාකරව ගන්න තිබුණා. වැඩි කොටසකටම ඒ තත්ත්වය අහිමි වෙලා නිසා ඒ අය අද ඉන්නේ තාමත්ම කනගාටුදායක තත්ත්වයක. තවමත් අපිට ඉඩම් තක්සේරුව ලබා දෙන්න ඕනේ. ඉඩම් තක්සේරුව දැන් අවුරුද්දක් වෙලා මේ දැන් මම තක්සේරුව අධ්‍යක්ෂතුමිය හම්බුණා. අධ්‍යක්ෂතුමියගෙන් එතුමිය පවසා සිටියේ තාම තක්සේරුව කරන්න හිතලවත් නැහැ කියලා. ඇතැම් පිරිස් දේශපාලන අරමුණු මුල් කර ගනිමින් යුද හමුදාව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. අද පෙරවරුවේ සාමසාධක හමුදා අධ්‍යක්ෂ මණ්ඩල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය හමුවකට එක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. සාමසාධක හමුදාවලට පටවිරිස් යෙදවීම මේ වකවානුවේදී රජයක් වශයෙන්ව රටක් වශයෙන්ව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙනවා. එම නිසා අපි තීරණය කරා හුදෙක්ම යුද හමුදා මුලස්ථානයේ යටතේ වෙනමම අධ්‍යක්ෂ මණ්ඩලයක් මේ සඳහා පිටවන්න. සාමාන්‍යයෙන් දැන් නිකන් මතයක් ඉන්නව නේද? ඔහුගේ මානසික මෙහෙමකට දායක වෙච්ච ඒක එක්සත් ජාතික සංවිධානයට වඩා වෙනත් බාහිර ආයතන වලින් තමයි එවැනි දේවල් ඇති කරන්නේ. අවසනාවට යම් යම් රටේ තියෙන දේශපාලන ප්‍රශ්න උඩ වෙනේන අය යුද හමුදාව අපකීර්තිමත් කරන ආකාරයට කටයුතු කරනවා. ඇයි මේ රටක් වශයෙන් සහ හමුදාවක් වශයෙන් මේ රටේ කතාව මිනිසුන්ට කියන්න ඔබතුමාලා අධිමදි කරන්නේ? ඒ කරන්නා වූ යාන්ත්‍රණය යම් යම් ගැටලු තිබෙනවා. අපි මේ අධ්‍යක්ෂ මණ්ඩල පිටවල අපි එක්සත් ජාතීන්ගේ ලංකාවේ තියෙන මානවීකම් කොමිෂමත් එක්ක අපි තාම සමීපව කටයුතු කරන්න උත්සාහ කළානේ. අපි හොඳ නිසා අපි මේ වරද කරලා තිබෙනවා නම් මම තමයි ඉස්සල්ලාම පස්සට යන්න ඕන. මම පෞද්ගලිකවම කොහොමද කැමති වෙන්නේ ඊතර යාන්ත්‍රණයකට? ඇයි අපි අපේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ නැත්තේ? අපේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා සමහරක් නිලධාරීන්ට වීසා ගන්න ගියාම ඉෂුව එකක් තියෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනයි කියලා. අද වෙනකන් අපි දන්න විදියට විදේශ අමාත්‍යාංශ ආරක්ෂක අමාත්‍යාංශවත් මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒකට ආරක්ෂක අමාත්‍යාංශය හෝ විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරයන් සවුන් කරන වැඩපිළිවෙල ගැන මට කතා කරන්න අවශ්‍යමක් නැහැ. කොහොම නමුත් මම මේක මේ විදිහට කියන්න උදාහරණයකට දැන් මේ උත්සාහ කරන හැමෝම එකම දොරෙන් එළියට යන. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඊට වඩා ගොඩාක් ජනෙල් තියෙනවා එළියට යන්න පුළුවන්. මම උත්සාහ කරන්නේ ඒ ජනෙල් එකෙන් එළියට ගිහිල්ලා ඒ දොර පිටිපස්සෙ හිට ගන්න. දිවයිනේ ප්‍රදේශ රැස්සකට ඉදිරි පැය 6 තුල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇති වුණා.
ඒ අතර ඇති වූ අධික වර්ෂාවත් සමග කළුගඟේ ජල මට්ටම ස්ථාන කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම නැගෙනහිර ඌව වයඹ සහ දකුණු පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බවයි කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මතු ඇති තත්ත්වය ගැන විමසිල්ලෙන් පසු විය යුතු බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මස 16 වෙනි දින දක්වා අඛණ්ඩව මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පෙනී ගිල දිනවා. ජනතාවට නිරන්තරයෙන් අපි දැනුවත් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයක් යොමු කරන නිසා. කඳුකර ජනතාවගෙටත් නිරන්තරයෙන් අපි මතක් කරන්න ආයම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් මේ අවස්ථාවේදී. මෙම දිනවල පවතින සමහර වැසි සහිත තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විශේෂයෙන්ම ගංගාවල ජල මට්ටම්වල වැඩිවීමක් සහ එම අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑමෙන් වළකින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කලබුන විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව සීලම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි පැවිසහතර පුරා 117 දුරකථන අංකයේ විවෘතයි. ඕනෑම අවස්ථාවක සීලම ජනතාවට එහා සම්බන්ධ වෙ හැකි වෙනවා. දැන් තවත් වුවත් කිහිපයක් කෙටියෙන්. ඩොලමයිට් ගෙන්වන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ග්ලයිෆොසෙට් වල්නාශක කිලෝග්‍රෑම් දසදහසකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවසේ භාරයට ගෙන තිබෙනවා. මෙම ග්ලයිෆොසෙට් තොගේ වටිනාකම රුපියල් කෝටි 2කට අධිකයි. මහමැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් හිමිකරු වන අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 26 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව බහිස්පත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරනු ලැබුවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලංකා සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අපමත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා. ගම්පල පුප්‍රස මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදී දමාගොස්තිබියදී බිලිඳු මලසිරුරක් අද පස්සරුවේ ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා. මෙම මලසිරුර හමු වන අවස්ථාවේදී සුනකයන් බිලිඳු මලසිරුරේ අත්පා සපාකා තිබූ බවටයි වාර්තා වන්නේ. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. අද දෙරණ 24/7 නාලිකාවෙන් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශයෙන් රාත්‍රී 9ට හමු වෙනවා. Other Derna 24/7.